Signature Makemai. කතනායක දිලිත් ජයවීර මැතිතුමන් ඔබ අමතන මොහොත. ඉඩි නංගල් ඉන්න මැඩකි අන්බෝඩ අලෙපකින්ටෝ. අයිබුවන් වනක්කම් අසලාබු අලෙකුම් ගරුතර මහා සංගරත්නය නවසරයි. අනෙකුත් ආගමික නායකතුමනි, එවගේම අද සංවිධානය කරන පිරිපුන් සිවිල් සංවිධාන එකමුතුවේ සියලුම විධායක නිලධාරීන් මහත්ම මහත්මීනි, ඒ සමග මේ සම්භාවනීය සිවිල් සංවිධාන නියෝජිතයින් දිස්ත්‍රික්ක විශ්ව ආවරණය කරමින් විසකට ආසන්න ප්‍රමාණයක් ආවරණය කරමින් අද මෙහි පැමිණ සිටින ආදරණීය මිත්‍රවරුනි, පළමුව මම කියන්නට ඕන, මම අද නියමිතව තිබුණේ රෝහලක සිටින්නට, රෝහලක ඇඳක සිටින්නට. නමුත් මා මිත්‍රයින් මේ පිරිපුන් සංවිධානය මේ සංවිධානය කොට මට ආරාධනය කර නිසා මම වෛද්‍යවරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කළා. අද මේ ටිකට් කපාගෙන ආවා. ඒකට හේතුව ඔබ අද මෙහි එන බවත්, මේ අද මෙහි පැමිණ සිටින්නේ හුදු තවත් මැතිවරණ වේදිකාවක් ඉදිරියේ ආමන්ත්‍රණය කිරීමට පැමිණ සිටින ජනතාවක් ආමන්ත්‍රණය කිරීමට නෙමෙයි. ඒ නිසා ඉතාම විශාල සුවිශාල කාර්යක් කරන මේ අගනුවරට සීමා නොවුණු නමුත් මහපොළොවේ මිනිස්සුන්ගේ හදවත් අඳුනන සැබෑ සිවිල් සංවිධාන නියෝජනය කරන අය, මේ ශ්‍රී ලාංකික ජනතාවගේ හෘද ස්පන්දනය තමන්ගේ කනින් අසන අය, ඒ දිනපතා තමන්ගේ හදවතට ඒ දැනෙන අය, මේ රටේ අද මේ දහසකුත් දුප්පත් ජනතාව, අහිංසක ජනතාව, මේ රටේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ව්‍යවසායකින්, ඒවගේම මේ ආර්ථික ක්‍රමවේදයට විවිධාකාරයෙන් එකතු වෙන ඒ නිදහසේ තමන්ගේ ශක්තිය යොදන මේ සියලු දෙනාම නියෝජනය කරමින් මේ රටේ අනාගතයේ සෞභාග්‍ය ප්‍රාර්ථනා කරන, මේ රටේ දියුණුව ප්‍රාර්ථනා කරන මිනිස්සු නියෝජනය කරමින් මේ රටේ දුක් දහඩිය හඳුනන ජනතාව නියෝජනය කරමින්. ඉතින් ඒ නිසා මට විශාල වගකීමක් තිබෙනවා ඔබ ආමන්ත්‍රණය කිරීමට මොනතරම් දුෂ්කර තත්ත්වයක් තුළ වුණත් අද මෙහි පැමිණෙන්නට. එවැගේම මම කියන්නට ඕන, එමාමිත්‍ර ඉංජිනේරු ආනන්ද දේවසිංහ මැතිතුමා පැවසු පරිදි මමත් නීතිඥෙක් හැටියට මම සලකනවා ඒ වෘත්තිකයෙකුට තිබිය යුතු වගකීම මටත් තිබෙන්නට ඕන කියලා. ඒ වගේම අනිත් පැත්තෙන් මම කුඩා කාලයේ සිටම ව්‍යවසායකත්වය විශ්වාස කළ පුද්ගලයෙක් හැටියට මේ රටට අනිකුත් දියුණු රටවල් වලට වගේම ගොඩ එන්නට තියෙන එකම මාර්ගය ව්‍යවසායකත්වය නිසා ඒ පිළිබඳ අපේ දර්ශනය බෙදා හදා ගැනීමටත් ඒ සඳහා යම්කිසි නායකත්වයක් ලබා දීමටත් අපිට වගකීමක් තිබෙන බව. මම මගේ දේශපාලන ජීවිතය ආරම්භ කරන්නේ සරසවි ශිෂ්‍යයෙක් වෙන්නටත් කලින්. නමුත් මම ඍජු දේශපාලනට සම්බන්ධ වුණේ නැහැ. මම වක්‍රව විවිධ අවස්ථාවලදී විවිධ දේශපාලන බලවේගයන් එක්ක ඍජුව වැඩ කරත් මම ඒ ඍජු දේශපාලනයේ නියුක්ත වුණේ නැහැ. ඒකට හේතුව මම විශ්වාස කළේ මට හැමදාම තිබුණු කාර්යභාරය වුණේ මගේ හෘද සාක්ෂියට එකඟව ඒ නිවැරදි මම නිවැරදියි සිතූ ඒ දේශපාලන ධාරාවට උදව් කිරීම. නමුත් අවසානයේ එය කෙතරම් උත්සාහ කළත් අසාර්ථක වුණ නිසා මම විශ්වාස කරා මගේ මේ දර්ශනය හා සමසිත ඇති මේ තාරුණ්‍යත් එක්ක එකතු වෙලා අපේම දේශපාලන ව්‍යාපාරයක් එක්ක ජනතාව අතරට යන්නට ඕන කියලා. එහෙමයි මව්බිම ජනතා පක්ෂය
මේ රටේ නැවත වරක් ප්‍රතිෂ්ඨාපනය කරමින් අපේ මේ තාරුණ්‍ය සමග අපි ගමින් ගමට යන්නට කටයුතු කළේ. අපි මේ රටේ බොහොමයක් දිස්ත්‍රික් ආවරණය කරමින් මේ රටේ ව්‍යවසායකින් ඉතාම ශුද්‍ර ව්‍යවසායකයාගේ සිට මහා පරිමාණ ව්‍යවසායකයා දක්වා ආමන්ත්‍රණය කරා, ඔවුන් සමග දෙබසක් ආරම්භ කරා. එවිට අපිට තේරුණු සහතහවුරුණු කාරණය තමයි මේ ශ්‍රී ලාංකික ශ්‍රේෂ්ඨ සભ્યත්වය තුළ අපට ඇති මේ දැනුම් පද්ධතිය, අපේ නිර්මාණශීලී හැකියාව වෙන කිසිම රටකට නොදෙවෙනි හෝ ඊට වඩා ගොඩක් ඉදිරියෙන් තිබෙන දැනුම් පද්ධතියක් බව, ඒ නිර්මාණශීලීත්වයක් බව අපි ඔවුන්ගේ අදහසුත් එකතු කරගෙන අපි හිතුවා මේ රටට දේශපාලනික වශයෙන් අපි පෙන්වන්නට ඕන කොහොමද මේ රට ඉදිරියට ගෙන්න යන්නේ කියලා. මේ පිටිපස තිරයෙන් පිටිපස ඉඳගෙන අපි කරන ක්‍රියාදාමයකින් කවදාක්වත් මේ රට ඉස්සරහට ගෙනියන්නට බැරි බව. එනිසා තමයි අපි දේශපාලනයට අවතීර්ණ වුණේ. ඔබ සියලු දෙනා දන්නා පරිදි අපිට මේ දේශපාලනයෙන් ගන්න කිසි දෙයක් නැහැ. අපිට දෙන්න දෙයක් තියෙනවා නම් මිසක්. මම පෞද්ගලිකවත් අපේ සමාගම් අපේ මිත්‍රයින් එකතු වෙලා ලංකාවේ 6000කට වැඩි ග්‍රාම සේවක මට්ටමින් ඉතාමත්ම ඉහළ මට්ටමේ ප්‍රජා සේවක සත්කාරයන් කරපු පුද්ගලයින්. ඒත් මට කවදාකවත් ඕනුනේ නැහැ මගේ මූණත් ආඩුව පෙන්වන්නට මේ කිසිම නාලිකාවක. ඒ දේශපාලන අරමුණක් නොතිබුණ නිසා. ඒක නිසා අද අපි ඔබ ඉදිරියට ඇවිල්ලා මේ විදිහට ප්‍රකාශ කරන්නට පරිසරය අපිට ඉතිරිව තිබුණා. එනිසාම අපිට අද පුළුවන් වෙනවා වඩාත් විශ්වසනීයකත්වයකින් යුතුව ඔබ ආමන්ත්‍රණය කරන්නට මේ විදිහට. ඒ වගේම මම පවසන්නට ඕන අපි විශ්වාස කරේ මේ රට නිදහසින් පසු ශ්‍රී ලංකාව මේ තත්ත්වයට ඇදවැටීමට ප්‍රධානම හේතුවක් වූයේ විද්‍යාත්මක හා තාර්කික වැඩපිළිවෙලක් කිසිම රජයක් දිගින් දිගටම දියත් නොකරන නිසා සහ පවත්වාගෙන නොයාම නිසා කියන එක. එනිසාම ආම්බේකින් මෙන් අපි විශ්වාස කළ ආකාරයටම මේ උපාය මාර්ගික වැඩපිළිවෙල අපි වඩාත් ආකර්ෂණයට පත් වුණු මේ උපාය මාර්ගික වැඩපිළිවෙල සංවාදය අපි ආරම්භ කරනවා සමගම ඊට සමාන්තරව තවත් සංවිධානයක්, ඒ පිරිපුන් සංවිධානය සමාජගත කරමින් හිටියා. අපි ඉතාම නිරීක්ෂණාත්මක උදෙස බැලුවා, ඔවුන් සමග විටින් විට සංවාද කරා, ඔවුන් සමග ඔවුන්ගේ අදහස් අපි උකහා ගැනීමට උත්සාහ කළා. ඒ ප්‍රතිඵලයක් ලෙස අපි අන්‍යෝන්‍ය පෝෂණය වුණු බවක් මට දැන් පෙනී යනවා. අපිට මේ උපාය මාර්ගික වැඩපිළිවෙලකින් තොරව ඔබගේ ගමේ ඒ දුප්පත්ම දුප්පත් සමෘද්ධිලාභියාගේ ජීවිතේ වෙනසක් කරන්නට වෙන කිසිම මගක් නැති බව දැන් අපිට හොඳටම තහවුරු වෙලා තියෙනවා. අපිට අවශ්‍ය නැහැ අර සාම්ප්‍රදායික දේශපාලනයේදීලා ඔබට මේ වැටේ ලැබෙන අස්වැසුම රුපියල් 5000කින් වැඩි කරනවා කියලා දෙන්නට. අපිට අවශ්‍යයි ඔබට කොහොමද ඔබගේ ස්වශක්තිය පාවිච්චි කරලා ඔබගේ හිතේ හයියෙන් ඔබ නැගිටින ක්‍රමය කියලා දීලා කුටුම්බයක ආදායම අවම වශයෙන් ලක්ෂයක් දක්වා ගෙන යන වැඩපිළිවෙලක් දිනවකවානු සහිතව ඔබ සමග බෙදා හදා ගන්නට. අන්න ඒ තමයි උපාය මාර්ග වැඩපිළිවෙලක ප්‍රතිඵල. අපිට අවශ්‍යයි මේ රටේ උපන්දා සිටේ දරුවා මියෙන තිත්තු වැඩිහිටියෙක් ලෙස කොහොමද ඔහුගේ මානව ප්‍රාග්ධනය මේ රට උකහා ගන්න කියන එක හරියටම මේ දිනවකවානු සහිතව වැඩපිළිවෙලක් සහිතව විද්‍යාත්මකව ඔබට ඉදිරිපත් කරන්නට. එවගේම අපිට අවශ්‍යයි අපි ප්‍රාර්ථනා කරන දූෂණයෙන් තොර වූ ශ්‍රී ලංකාව බිහිකර ගැනීම සඳහා ඒ වැඩපිළිවෙල කොහොමද ස්ථානගත කරන්නේ, ඒ වැඩපිළිවෙල සඳහා සුහුරු තාක්ෂණය යොදාගන්නේ කොහොමද, එමගින් ඔබට තහවුරු කරන්නේ කොහොමද, මාස 6කට උපරිමයකට යටත්ව මේ රටේ දූෂණය මුළුමනින්ම උපටා දැමීමට කටයුතු කරන්නට ප්‍රතිඥා දිය හැකි වැඩපිළිවෙලක් කුමක්ද කියලා. ඉතින් මා වැඩි වෙලා ගන්න කැමති නැහැ. අපි අද පුළුල් එකමුතුවක් ලෙස විශේෂයෙන්ම සර්වජන බලය හැටියට දේශපාලන සංවිධාන වලට ආරාධනා කරලා තිබෙනවා. අද දේශපාලන සංවිධාන කිහිපයක් එක්ක අපි එකමුතුව වැඩ කරනවා. ප්‍රායෝගික දේශපාලනයේ පොළවේ දේශපාලනය කරන්නට, බිම් මට්ටමේ දේශපාලනය කරන්නට අපි කටයුතු කරා. අපේ කෙටුම්පතක් හැටියට මේ උපාය මාර්ගික වැඩපිළිවෙලට ඉදිරිපත් කරන්නට මහත්සේ පිරිපුන් සංවිධානයේ ඒ අදහස් පවා ඇතුළත් වුණු, එයින් පෝෂණය වුණු කෙටුම්පතක්. ඒ කෙටුම්පත අදටත් අද සමාජයේ සංවාදයට භාජනය වෙනවා. මේ ලබන 8 වෙනිදා අපි බලාපොරොත්තු වෙනවා මෙම සංවිධානයේ මේ අදහස් ඇතුළත්
ඊට වඩා දියුණු ඊළඟ පියවරෙන් එන්න.